വർഷ പ്രിയങ്കദാഗെ ഗെദര സിറ്റിന മോതേ വിമുക്തിക്ക് വാഹനെ വേഗം കൊളംബ സിറ്റി രത്നപുരയെ ദിശ ഏതീമിന് തിപുണി വാഹനെ പതന വിമുക്തിക്ക് അത തിപുണി വെവുലമിനി ഓട ഹംഗല്ലേ ഏക ഗമനകു അവിസാലിദി തവത് ഗമനകു വാഹനെ തവത് വാഹനകട ഹാപ്പിന്നട ഗിയേ മട ഒയാവ നെതി വെനദാട വേലാസ നെവിത് മട കിയന്ന മട ഈട പാസെ ജീവത് വെന്ന ഹിതാദാ ഗന്ന അമാറുവേ അമ്മ നെതി വുനാട പാസെ മൻ ജീവത് വെന്ന ഹിതാദാ ഗത്ത ഏത് മഹത്യോ ඔහා නැතුව මට ජීවත් වෙන්න අමාරු වෙයි. ගොඩක් අමාරු වෙයි. කලුතරදී තමා වැළඳගෙන කිටි කිටි තද කරගෙන ඇයේ කිව් දේවල් විමුක්තිගේ දසවන්තුල දෝං කාර්තේ. ඔහාට මාව දාලා යන්න බෑ බබා. එහෙම වෙන්න බෑ. ඔබ දන්නව මං ඔබට කොච්චර ආදරේද කියලා. මේ මට ඊයේ රෑ කතා කළේ නැත්තේ. මං කොච්චර රෑ පිච්චුණාද? කෙල්ල තමාගෙන නොදන්නව ඇය සිතන්නට තරම් ඔහුට සැහැසියේ නැහැක. මේ මොහොතේදී තමාගෙන කැක්කුමකින්ම හිතන ගැහණි ඇය අපමණ නිന്ദා ගැරවුම් ඉද ලී පිරාගෙන මහගෙදරේ මහා පාරට බැස්ස ඒ නිසායි. හදිස්සියෙන් විමුක්තිගේ ජංගම දුරකතනේ නාදවිය. කතා කළේ මේදාය. විමුක්ති ඇයට කතා කළේ කුසී සිටින දරුවා ගැන සිතාය. මල්ලි ගියාද? තාම මගාකේ පුලුවන් තරම් ඉක්මනින් යනවා. විමුක්තිගේ කටහඬේ ගන්නට දෙයක් නැත. මේ දෛවය අහිංසක ජීවිත දෙකක් නාස්ති කර හමාරේ කලබල වෙන්න එපා හිමීට යන්න ගිය ගමන් කෝල් එකක් කරන් මට දෙන්න හොඳයි අක්කි විමුති කතා නොකර උන්නේ මල්ලේ බබා ගෙදර ඉඳී නේද අක්කි ඒට හරි පිළිතුරක් දෙන්නට මේ දාට දනො හැක බලමු රත්තරන් ගිහින් මට කතා කරන්නකෝ මේකට කරන්න පුළුවන් දෙයක් අක්කට හිතෙන්නේ නැද්ද අක්කි විමුක්ති අසන ප්‍රශ්න වලට කොහෙන් කියව උත්තර දෙන්න දෙයි ඇහි නොදනි. ඉස්සලා අපි කෙල්ලගෙන බලමු මල්ලි. මං ඉරවිලා අක්කේ අද මංජුලාගේ අම්මයි තාත්තා එනවා. මං දන්නවා දැන් ඔය ෆෝන් එක තියලා යන්න. ඔහොම කතා කරන්න බෑනේ. විමුක්ති හිතා උල්ලිය. ඔව් ආනේ වේගේ තවත් වැඩි කළේ. මේ අතර වාරයේදී සක්විති තාත්තා මොන ගැස්සින්නට ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සියට ගියේ මේ ගින්දර ඇවිලෙද්දී. මේ ගමන යන්නේ මල්ලී ත්වෂක් ගැන සිතාය. ජීවිත දෙක තුනක් පරායද්දී මේ පවුලේ ලොකු අයියා ලෙස සක්විතිට තවත් ඉවසාගෙන සිටිය නොහැකි විය. ඔහු කාර්යාලයෙන් පිටවෙද්දී මේ දාට ඇමතුමක් ගත්තේ. බබා තම්සෙමගේ කටහඬේ ඔහු ශෝකයේ මේ දාගේ සිත බියපත් කළාය. සක්විති, ඇයි? ඔයා කොහෙද ඉන්නේ? මං ඔෆිස් එකෙන් එළියට ආව බබා. ඇයි කියන්න? මං බබා තාත්තව හම්බ වෙන්න යනවා. තාත්තව හදිස්සි වාට එන්න කිව්වද නෑ ඒත් මට ඉවසගෙන ඉන්න බෑ බබා මං ගිහින් තාත්තා එක්ක මේ ප්‍රශ්නේ කතා කරනවා වාර්ෂා ගැන ඔව් වාර්ෂායි මල්ලි ගැන මේ දා ටික වෙලාවක් යනතුරු කතා කරගන්න පව බැරි වී එක අතකට සක්විති කරන්නට යන දේත් වැරදි නැත එපාද බබා නෑ මට පුදුම හිතුණා ඔහමනි කිව්වේ මේ ප්‍රශ්නෙට හරි මහත්ව්‍ය ඇත්ත තමයි මොකද වාගෙන් අම්මා එක්ක කතා කරන්නේ විසදම ලැබෙයි කියලා මං හිතන්නේ නැහැ ඒත් මගේ හිතට හරි නැහැ මාත් ඉන්නේ හිතේ සැනසීමෙන් නෙවෙයි මං දන්නවා කෑවද මම මොන හරි අරගෙන මෙන්නම් අද වැඩ කරන්නත් හිතක් නැහැ පරස්සමි බුදු සරණයි වාද කරන්න යන්න එපා දැන් මේක හංගන්න දෙයක් නැහැ නේද නැහැ පරස්සමි සක්විති එහෙමම නාවලට වාහනේ හැරුවේ ඔහු ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සි අසල වාහනේ නැවතා උඩුමහලට ගියේ. යන්නස ලොකු මහත්තයා ඇතුලේ මැඩමුත් ඇවිත් ඉන්නේ. කාර්යාලයේ දෙසට ඇසෙන්නට ගිය කකුල හිමම නැවතිනි. අම්මා දැන් දාවේ විජේසිරි. නෑ ටිකක් වෙලා මංජුලා මිස්ගේ ගෙදර කට්ටිය තාවනේ. දැන් තේ අරන් යනවා. අපේ පුංචි මහත්තයාගේ මගුල ගැන කතා කරන්නේ. සක්විතිගේ බබු ඇවිලීගෙන ගියේ. ඔය හිමම කරගත හැකි දෙයක් නැවතිව බලා උන්නේ. විජේසිරි සර් මං ආවා කියලා අම්මට ඉතාත්තරයි කියන්න එපා මං පස්සේ එන්නම් හොඳමයි සක්විති හිම වේගයෙන් පහළට පැමිණ වාහනේ පාරට ගත්තේ ධනසිරි දුවගෙන ගිය සක්විතිගේ වාහනයට ගොඩ විය සුදු මහත්තයා ඔහොම ටිකක් ඉස්සරහට ගන්නකෝ සක්විති හිමම ටික දුරක් වාහනේ පදවාගෙන ගොස් නැවැත්තුවේ මොනවද ධනිය අයියා මේ වෙන්නේ සුදු මහත්තයා මොකටද මේ ආවේ මං ආවේ තාත්තා එක්ක මේ ප්‍රශ්න ගැන කතා කරන්න දණියයි මේ කෙල්ලයි කොල්ලයි විඳින දුක මට බලන් ඉන්න බෑ
ඒක බලන් ඉන්න පුළුවන් කාට සුදු මහත්තයා? ඔව් දික සුසුම කියලා කීවේ. මගුල කෙරනවා සුදු මහත්තයා. පව් අර කෙල්ල. කට්ටි ආවේ දැන්ද? ටිකක් වෙලා. මෙහෙම මේවා කතා කරන්න ඉන්න එපා සුදු මහත්තයා. ඒකෙන් වෙන්නේ සුදු මහත්තයටයි මේ දනෝටයි මහගෙදරට එන්න බැරි වෙන එක. ඒත් මං මල්ලි සක්විති දුම්මැටියක් දල්වා ගනිමින් කීවේ. අනේ මන්දා හෙට උදේ ඉඳලා වෙඩින් කාඩ් බෙදෙනවා. නෑ. ඔව් මං හිතන්නේ සති 3ක් ඇතුළත වෙඩින් එක තියි. සක්විති දිග සුසුමක් හිලුවේ. ඔහුට මෙවි වෙන්නේ විමුක්තිගේ ද්වාෂාගේ මූණ දෙකේ. උඹලා ලබන ආත්මයවත් හම්බ වෙයල්ලා. මං දන්නේ නෑ දනි අයියේ. පුංචි මහත්තයරත් කියන දැන් කලබල නොවි මේ ඉසුකුඩිච්චිව දාගන්න කියලා. එහෙම නැවුනොත් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇයි? කෙල්ලගේ ජීවිතයටයි එහෙන් අනතුර. මම මෙහෙම කිව්වට මොකුත් හිතන්නේ නෑ සුදු මහත්තයා. සුදු මහත්තයා නොදන්න ගොඩක් දේවල් මේ පවුලේ තියෙනවා. සක්විති දනසිරි දෙස බලාගෙන මුන්නා ඇරෙන්නර් කිසිවක් කීවේ නැත. ඕක කියන්නේ බොරුවක් නොවන බව පමණක් සක්විති දැන උන්නේ. සක්විති කිලින්ම ගියේ ගෙදරට. මේ දාතුව ගෙනුවෙත් ඕගේ උරතලට අතක් තිබුවාය. ඇයි සක්විති? මොකද උනේ? බලාපොරොත්තු බිඳුණු කලකිරුණු මොහොනේ සක්විති පුටුවට කඩා වැටුණේ. කොල්ලයි කිල්ලයි පව් බබා. සක්විති ගියේ එපමණ ගි. මේදාගේ පොපෝ හොස්කා ගියේ. තාත් එක්ක කතා කළාද? සක්විති සියල්ල විස්තර කළේ. මේදාගේ දැසල කඳුළු පිරුණේ. උන් දෙන්නාගේ පපුව වැඩියෙන්ම දැක්කේ තම් බිරිඳ බව සක්විති දනී. ඔවද තාත්තා හමුවන්නට ගියේ ද ඒ නිසායි. ඒ දෛවයේ ගලන්නේ අප හිතන පාරෙම නොවේ. ඒකත් එහෙමද? පුදුමයි. පුදුම වෙන්න දෙයක් නෑ බබා. මල්ලිට මේ දේ කරගන්න වෙනවා. මේදා කාමරයට ගියේ කතා බහකින් තොරව. ඇගේ පපුවට මහා දුකක් දැනෙන්නේ. සමහර ප්‍රශ්නවලදී ගෑනු කොතරම් අහිංසකද? වර්ෂාවේ අරමුණේ විමුක්තිගේ වාහනේ කුරුවිට පසු කරත්ම වගේය. කුමද්දෝ බලවේගයක් විසින් ඇව ඇහැරොන් ලැබිය. ප්‍රියා වාෂා කතා කළේ පපුවට අතද්ද තබාගෙන. කිල්ලේ උඹ ඇහැරුණාද? වාෂාද මොහොත ප්‍රියංගදා දෙස බලා උන්නාය. මාත් එක ගෙදරට ටිකක් ගිහින් එමුද කෙල්ලේ? උඹට අමාරුයිනේ කෙල්ලේ. කමක් නෑ. ප්‍රියංගදා පැමිණ වාෂා ළඟින් වාඩි වුවාය. උඹ යන්නේ විමුක්ති ඇවිත් කියලා හිතාගෙනද? ආවත් වැඩක් නෑ ප්‍රියා. එහෙනම් මං කියනවට වරින් මං එක්ක යමු. හැබැයි ගිහින් එමු. මට තනියෙන් ගෙදර ඉන්න බෑ. බුදු පහනවත් පත්තු කරලෙමු. ප්‍රියංගදාගේ පපු උණුයි. මෙච්චර දේවල් වෙලත් තවත් පහන් පත්තු කරනවා. පව්. වාෂා ප්‍රියංගදා සමග පාරට බැස්සයි. කෙල්ල ඇවිදින්නේ කුරගසමිනි. ප්‍රියංගදායගේ අතකින් අල්ලා ගත්තේ ආදරේනි. ජීවිතය හරි පුදුමයි ප්‍රියා. මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට. අපි ජීවිතේ තාම තේරුම් අරන් නෑ වාෂා. ජීවිතේට අපි සලකන තරම්ම හොඳට ජීවත් වෙන්න අපිට ඉඩ දෙන්නේ නෑ. මේ දවස් ටික දරාගෙන ඉඳපන්. එන ගමන් දේවාලයටත් යන්ද? ප්‍රියංගදා වාෂා දෙස බලා අනුකම්පාවෙන් සිනාසුණායි. කවදා හරි බලයිනි. මං යන්නේ මං වෙනුවෙන් නෙවෙයි. එයා වෙනුවෙන්. එයාට කරදරයක් කියලා හිතෙනවා. කලාතුරකින් එහෙම හිතෙන්නේ. එන ගමන් යමු. මා ජීවිතය ගැන තීරණයක් ගන්න ඕන ප්‍රියා. ප්‍රියංගදාගේ පපුව ඇකිලි කියේ. තීරණයක්? මෙහෙම ජීවත් වෙන්න අමාරුයි. ඒත් එයාව ලැබෙන්නෙම නැත්තම් ප්‍රියා. ප්‍රියංගදා කතා කළේ නැත. මේ මොහොතේ කියන්නට දෙයක් එන්නේ නැත.